දිවයිනේ සියලු නගර අලංකරණ කිරීමේ කාර්යයට තරුණ පිරිස් වැඩි වශයෙන් උරදී සිටිනවා. මේ වන විට බොහෝ නගර අලංකරණය කිරීමට කටයුතු කර ඇත්තේ පරිසරයටද සුන්දරත්වයක් එක් කරමින්. කැස්බෑව අපි ළමා සම්මේලනයේ මෙහෙයවීමෙන් පිළියන්දල නගරය අලංකාර කිරීම මේ දිනවල සිදුවනවා. කාටකස් දිගලිය නගරයේ ස්ථාන රසක්ද වර්ණවත් සිදුවමින් අලංකාර කිරීමට තරුණ පිරිස් කටයුතු කරනවා. ඔවුන්ට ප්‍රදේශවාසීන්ගෙන්ද ලැබෙන්නේ නොමද සහයක්. ඉදිරි දින කීපය තුළදී මෙම චිත්‍ර නිර්මාණය කර අවසන් කිරීම මෙම තරුණ පිරිසගේ අරමුණයි. මේ අතර මෙම වැඩපිළිවෙලට සහය දක්වමින් රජයේ ඕනෑම ආයතනයක් අලංකාර කිරීමට මුදල් අය කිරීමකින් තොරව තම සේවාව ලබා දීමට විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු ඉදිරිපත් වෙලා තියෙනවා. WP සුනිල් ජයවර්ධන නැමැති දකුණු කළුතර පදිංචි ඔහු වසර 20ක කාලයක් ජන සම්පාදන මණ්ඩලයේ සේවය කළායෙක්. දුම්රිය ස්ථාන ගණනාවක් ඉතාමත්ම අපිරිසිදු තත්ත්වයෙන් පත්වී තිබෙන අතර, ඒ වගේම නගර ඉතාමත් අපිරිසිදු තත්ත්වයෙන් තිබෙන බව මා දුටු අතර, මේ කුමන ස්ථානයක හෝ පිරිපුන් ස්ථානයක් බවට පත්වීම සඳහා මට අවශ්‍ය කරන්නේ ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා දීම සහ අත්උදව්කරුවන් ලබා දීම පමණි. මගේ ඒ සමදායකත්වයේ වැටුපකින් තොරව රජයේ ඕනෑම ස්ථානයකට ලබා දීමට මම ඉතාමත්ම සතුටින් ඒ කටයුත්ත කිරීමට සදී පැහැදී සිටින බව ඉතාමත්ම සතුටින් දන්වා සිටිනෙමි.